හිටපු ධනාත්මාගේ පාස්කු ප්‍රහාරයේ ලද ප්‍රකාශය අදා ගන්න බැරි ප්‍රකාශයක්. එතුමා තමයි පාස්කු ප්‍රහාරයේ සිදුවන කාලේ මේ රටේ ජනාධිපතිවරයා හැටියට හිටියේ. ඉතින් එතුමා කියනවා එතුමාට මොකක් හරි අලුත් තොරතුරක් ලැබුණා කියලා සති 3කට ඉස්සෙල්ලා. ඉතින් සති 3කට ඉස්සෙල්ලා අලුත් තොරතුරක් ලැබුණා නම් ඇයි නිශ්ශබ්ද හිටියේ දවස් 21ක්? ඉතින් ඒ සම්බන්ධයෙන් එතුමා දන්නා දේවල් හෙලිදරව් කරන්නේ නැත්නම් ඒක දණ්ඩ නීති යටතේ ත්‍රස්තවාදයට සම්බන්ධ ශ්‍රී ලංකා නීති යටතේ ඉතාමත් බරපතල වරදක්. මේක නොවැදගත් දෙයක් නෙවෙයි, අතිශයින් වැදගත් දෙයක්. මේ සාමාන්‍ය පුද්ගලයෙක් සම්බන්ධව නෙවෙයි, එදා ජනාධිපතිවරයා හා ආරක්ෂක ඇමතිවරයා. ඉතින් එවන් පුද්ගලයෙකු ළඟ තිබෙන තොරතුරු මේ විදිහට වසන් කරනවා නම් ඒ පිළිබඳ මේ රටේ මේ අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් හැටියට අපි පෙන්වා දෙනවා.